අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබේ ක්වන්නේ දේශපාලන චරිත උරගා බලන කතරේ දේශපාලන සංවාදයේ සමග අද අප සමග සංවාදයට පැමිණ තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනයේ කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින පියල් නිශාන්ත මහත්මයා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින චතුර සේනාරත්න මහත්මයා අපි සූදානම් මුලින්ම අවස්ථාව ලබා දෙන පියල් නිශාන්ත මහත්මයාට රට වෙනුවෙන් ඔබේ තිබෙන දැක්ම කුමක්ද? ඇයි ඔබ දේශපාලනයට පැමිණියේ? විශේෂයෙන්ම මම වෘත්තියෙන් ගුරුවරයෙක් හැටියට ජාන්ත මම තීරණය කරා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මගේ දැනුම කුසලතා ආකල්ප ඉදිරියට අරගෙන යම් මෙහෙවරක් කිරීමට දේශපාලන වශයෙන්. ඉතින් අවුරුදු 17 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකා සංවිධානයේ ලේකම්වරයා වශයෙන් පත්වෙලා බේරුවල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයා හැටියට පත්වෙලා බේරුවල් ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායක බේරුවල් ප්‍රාදේශ සභාවේ අපිට බොහොම කෙටි වේලාවක් තිබෙනවා. අපි කැමති ඔබගේ තොරතුරු වලට වඩා ඔබගේ දැක්ම රට වෙනුවෙන් ඔබේ තියෙන දැක්ම කුමක්ද කියලා දැනගන්නට. විශේෂයෙන්ම අද මම දකිනවා මේ රට ඉතාමත්ම විනාශකාරී තත්වයකට කාලයක් තිස්සේ ඇදගෙන ගියපු රටක්. දේශපාලනයේ සමහර දේශපාලන චරිත දෙනිසා අපි මෑත කාලයේදී දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉතාමත්ම හොඳ ගමනක් යන අවස්ථාවක් මම දැක්ක දේශපාලඥයෙක් හැටියට. ඉතින් ඒ නිසා අපි තීරණය කරා එතුමත් එක්ක විශේෂයෙන්ම මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කැපවීමක් කරපු නායකයෙක් හැටියට එතුමාට ශක්තිය ලබා දීලා අද වෙනකොට අහිංසක ජනතාව විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙලා තාමත් බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්න නිසා බලාපොරොත්තු තාමත් ඉෂ්ට කරගන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඇයි ඇයි එහෙම වුනේ? ඔබලාගේ රජයේ පසුගිය කාලේ තිබුණේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඔබලාට බැරි වුණාද? සමහර අවස්ථාවලදී සමහර දේශපාලඥයන් මහින්ද රාජපක්ෂ මැතිතුමා කොයිතරම් උත්සාහ ගත්තත් විශේෂයෙන්ම එතුමාගේ ගමන් මගට සමහර අය කුමන්ත්‍රණකාරී ලෙස නොයෙකුත් කෙනෙහිලිකම් සහ එතුමාගේ වැඩපිළිවෙලට බාධා කිරීම සිදු වුණා. ඉතින් ඒදී යම් යම් එතුමා බලාපොරොත්තු වෙන ගමන් මග ඒ වගේම දැන් මෙවර කුමන්ත්‍රණකාරයෝ නැද්ද පියල්? දැන් මෙවර අලුත් ගමනක්ද යන්නේ? දැන් ඔබත් හිටපු ජනාධිපතිවරයා මේ වේදිකාවට ගේන්න ඉතාමත්ම කැපවීමක් කරපු පුද්ගලයෙක්. දැන් ඔබට ස්ථීරයිද දැන් අලුත් කණ්ඩායම අතර කුමන්ත්‍රණකරුවන් පාවා දෙන්නන් නැතයි කියලා? සමහර විට ඉන්න පුළුවන්. හැබැයි මම දන්න ජනතාව මේ මැතිවරණේ ඉතාමත්ම හොඳ තීන්දුවක් ලබා දෙයි. ඒ නිසා පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජයක් නිර්මාණය කරන්නට මං හිතන්නේ අපේ ජනතාව හොඳ තීන්දුවක් ලබා දෙයි. එවැනි අය ඉන්නවනම් මෙවර මැතිවරණදී මං හිතන්නේ දේශපාලන භූමිකාවෙන්ම අතුගාලා දායි කියලා ලොකු විශ්වාසයක්. දැන් කළුතර දිස්ත්‍රික්කය කියන්නේ ඉතාමත් ප්‍රබල දිස්ත්‍රික්කයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවයෙන් පසුගිය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරෙන් ජයග්‍රහණය කරන අවස්ථාවේදී කළුතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා. මෙවර කොහොමද කළුතර දිස්ත්‍රික්කය ඔබ හිතන්නේ කොමක්ද මෙවර ඡන්දයේ ප්‍රතිඵල? මුලින්ම පොඩි විග්‍රහයක් කරන්න පුළුවන්ද අපිට? ඔව්, සැබෑ ලෙසම නැවතත් අපි කළුතර දිස්ත්‍රික්කය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන අපේ කණ්ඩායම ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායමක් හැටියට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහිදී අපට නායකත්වය ලබා දෙන කුමාර වෙල්ගම් මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම මං හිතන්නේ හොඳ ශක්තිමත් ජනතාව අතර සිටින නායකින් කීපපලක්. අපි අවස්ථාව ලබා දෙනවා චතුර සේනරත් මහත්මට රට වෙනුවෙන් ඔබේ තිබෙන දැක්ම කුමක්ද? ඇයි ඔබ දේශපාලනයට පිවිසියේ? මම දේශපාලනයට පිවිසුවේ ඇත්තටම වාමාංශික දේශපාලනයෙන්. ඒවකට කොල්වින් ආද්දසිල්ල මැතිතුමා, බර්නාඩ් සොයිස මැතිතුමා, පීටර් කෙනමන් මැතිතුමා වැනි පතාක යෝධයන්ගේ ඇසුරේ කුඩා කල සිට වැඩිලා ඉන් පසුව විජය කුමාරතුංග කියන මේ යුගයේ පහළ වුණ මානවීයතාවාදී දැවැන්ත දේශපාලන චරිතය සමග වේදිකාවට ගොඩ වෙලා ඔහුත් සමග 86 තහනම් මැයි දිනේට මේ රටේ බොහෝම අතලොස්සක් වීදි බැහැපු වෙලාවක ඒ ගිහිල්ලා ඒ සියලු ප්‍රහාරයන්ට, වෙඩි ප්‍රහාරයන්ට, කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක් වෙලා ඒ කුඩා කල සිට ලැබපු පරිචය තුළින් ඒ වාම
වාමාංශික දේශපාලනයේ ශිෂ්‍ය නායකයෙකු හැටියට මේ ජාත්‍යන්තරයේ කරා ගිහිල්ලා ඒ සියලු අත්දැකීම් සමග තමයි අවසානයේදී 94 දී මම එක්සත් ජාතික පක්ෂයත් සමග සම්බන්ධ වෙන්නේ. නමුත් එතන ඉඳන් මේ ලෝකයේ තියෙන නූතනවාදී දේශපාලන දර්ශනයත් සමග අපි ගැටිලා ඒ තුලින් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔබ ඇත්තම පසුගිය කාලේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදු කළා. දැන් ඔබ එක වරක් සඳහන් කළා බෙලියත්ෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරා ඡන්දය ඉල්ලන්න આવොත් ඔබ ඔහු සමග තරගවදී ජයග්‍රහණය කිරීමට පවා සූදානම් කියලා. හැබැයි මේක නොමෙරූ කතාවක් නේද? ඔව් මම ඒකට උත්තර දෙන්න. එතකොට ඒ එදා මේ ලෝකේ වාමාංශික කඳවුර බිඳ වැටෙනකොට වාමා මාක්ස්වාදය කඩාගෙන වැටෙනකොට මේ නව සමාජවාදය පශ්චාත් සමාජවාදී යුගයේදී මේ ලෝකෙට බිහි වුණා ප්‍රජාතන්ත්‍රවාදයත් සමග කොහොමද සෝෂල් ඩෙමොක්‍රටික් කියන මතවාදී ඉදිරියට අරන් යන්නේ කියලා. අන්න ඒකට තමයි අද හෙට දවසේ මේ අපි ගොඩනගන මේ ජාතික සමගි සන්ධාන රජය මේ පංචවිධ සැලැස්මක් අනුව ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ තව පැය කීපයකින් එළි දක්වන්නේ. ඒ තුළින් මේ ලෝකය පුරා හමා යන මේ බලවේගය ලංකාව අලුත් මාවතකට ගේන්න එක කල්ලියකට කේන්ද්‍ර වුණ ආර්ථික බලවේගය එක පවුලකට කේන්ද්‍ර වුණ 61% ජාතික ආර්ථිකයෙන් එක්තරා සහෝදරයෝ 3 දෙනෙක් අතර පත් වුණ යුගය වෙනස් කරන්න ඔබගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලි. අපිට වේලාව ඉතාම සීමිතයි. මම බලාපොරොත්තු වෙනවා මගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. මොකද හේතුව දැන් අපි මේ ක්‍රමයේ වෙනස් තුල තමයි අපි මේ ක්‍රමයේ වෙනස් කරන්න තමයි අපි ආරම්භ කරේ මේ රටේ දැවැන්ත සිවිල් ව්‍යාපාරයක්. මේ සිවිල් ව්‍යාපාරය එක පැත්තකින් රතනහාමුදුරුව සමග මා ප්‍රධාන ලේකම් ධූරයේ දරන පියුතුරු එටක් ජාතික සභාව අනිත් පැත්තෙන් මගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය මේ දෙකම මේ දැවැන්ත බලවේගයක් ගොඩනගලා එදා ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා බෙලියත්ත තංගල්ල කියන්නේ දෙවනි පුදුමාතල මුදා නොගත් ප්‍රදේශයක් කියලා. එතුමාටවත් යන්න දුන්නේ නැහැ. නමුත් අපි බැස්සා. අපි මේ සිවිල් ව්‍යාපාරයේ අපි ගිහිල්ලා ඒ සියලු ගම් දනව් පුරා ගිහිල්ලා මේ බල මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බලකොටු බිඳමින් අපි ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල් බලකායේ නායකයෝ පවා අපේ අතර ගත්තා. එතන හිටියා 278ක් වරාය අධිකාරියේ ලක්ෂ ගණන් පරිගන්න තරුණයෝ ඒ රැකියාවල් දාලා මාත් එක්ක අදටත් ඇවිල්ලා වුන් අදත් ගම්පහ ඉන්නවා. ඒ අනුව තමයි බෙලියත් ආසනය බෙලියත් ඒ අනුව තමයි බෙලියත් ආසනය එතුමාට අඩුම ඡන්ද ප්‍රමාණය ලැබුණු ආසනය බවට පත් උනේ. හැබැයි මේ බෙලියත්තට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් කවුරුත් ගිහිල්ලවත් පැහැදිලිද? ඔබ කරන විග්‍රහ අපට පැහැදිලිද? මොකද දැන් හැබැයි මේ ප්‍රකාශය ඉතා ලදරු නොමෙරු ප්‍රකාශයක් විදිහට ඇතමුන් චෝදනා කරනවා. මම ලදරු ප්‍රකාශයක් කරා නම් එතුමා පරිණත දේශපාලඥයෙක් හැටියට එතුමා ඡන්දෙට එන්න එපා. එතුමා ආවේ නෑනේ. දැන් හැබැයි ඔබත් බෙලියත් නේ ඔබත් දැන් ඔබත් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වෙන්නේ. මම හම්බන්තොටින් ඡන්ද ඉල්ලන්නේ කිව්වේ ඉල්ලන්නේ නෙමෙයිනේ හිටියේ. මම කිව්වේ මම එතුමගේ ගමට එනවා එතුමගේ ගමෙන් ඉල්ලනවා. හැබැයි මෙවැනි ප්‍රකාශයක් කිරීම ඇත්තම වැඩිහිටි දේශපාලඥයෙකුට ඔබ තරම් එතරම් පරිචයක් නැති දේශපාලඥයෙකු නෑ නෑ මට මගේ පරිචය එතුමාව සාතික කරලා තියෙනවා. පාදයාත්‍රායේ මම දවස් 17 මෙවිද්ද කියලා. එහෙම සාතික දීලා නෑ මෙතුමටවත් කාටවත් දීලා නෑ. එහෙම එතුමා සාතික දුන්නේ මම දැනුවත්ව 12 දෙනාටයි. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්ව නැවතත් සාකච්ඡාව සමග විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ දේශපාලන චරිත ඌරගා බලන කතරගම දේශපාලන සංවාදය සමග අපි සූදානම් වෙනවා. මේ වටේ අපි සාමාන්‍ය අපි වැඩසටහනේ විදිහට ඔබට පුළුවන් චතුර සෙනරත් මහත්මයාගෙන් ප්‍රශ්නයක් නැගෙන චතුර සෙනරත් මහත්මයාටත් පුළුවන් පියල් නිශාත් මහත්මයාගෙන් ප්‍රශ්න කරන්න ඔබට අවස්ථාව. විශේෂයෙන්ම අපේ චතුර සහෝදරයාගෙන් මම අහන්න කැමතියි. මොකද මේ දේශපාලනයේ බොහොම පරණත දේශපාලඥ කැටියටයි රාජ්‍ය සේනාරත්න ඇමතුමා අපි හැමෝම දන්නේ. රාජ්‍ය සේනාරත්න ඇමතුමා දිගින් දිගට මම හිතන්නේ මේ වන විට මම හිතන්නේ වාර්තාවක් තියන්න ඕන මෙන්න ඉන්නේ පක්ෂ මාරු කිරීම සම්බන්ධව. ඔබත් තරුණ මන්ත්‍රීවරයෙක් කැටියට හෙට දවසේ නිර්මාණය වෙන මන්ත්‍රීවරයෙක් කැටියට තාත්තගේ අඩිපාරෙම ගිහිල්ලා මේ විදියටම තමන් විශ්වාස කරගෙන ඉන්න නායකත්වය දරන අපේ ආදරණීය ජනතාව අතරමං කරලා වෙනත්
දේශපාලන අදහස් වෙනත් දේශපාලන පක්ෂයකට යනවද කියන එක තමයි මං හිතන්නේ ජනතාව වෙනුවෙන් අපිට අහන්න තියෙන. මොකද අපි හැමෝම දේශපාලඥයෝ හැටියට ජනතාව බලාපොරොත්තු පැහැදිලිව මේ ප්‍රශ්නය. ඇත්තටම ඒක මගේ පියා මේ දේශපාලන භූමියද එතුමා කියන එක තමයි එතුමාගේ එක රට දෙක පක්ෂ. පක්ෂ කියන්නේ මේ රට වෙනුවෙන් දේශපාලන ගමන් මගට යන්න තියෙන වාහනයක් පමණයි. ඉතින් මේ එතුමා ඒ ගත්ත තීන්දු නොවන්නට මේ රටේ යුද ජයග්‍රහණයක් නොවන්න තිබුණා. මොකෝ නැත්තම් 2007 අයවැය අනිවාර්යෙන්ම විපක්ෂය පරාජය කරනවා. එදා ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම පින්සෙන්ඩු වුණා. ඒ වගේම තමයි එතුමා ඒක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ විදියට ඒක ඒ වෙනුවෙන් ප්‍රශංසා කරා. ඉතින් ඒ තුලින් තමයි ඒක ආවේ. එතනින් එයා ඒ පෞල් දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා කරගෙන යනකොට අනිත් පැත්තට අපි සියල්ල එතුමා ඒ සිවිල් ව්‍යාපාරයේ එතුමන්ලගේ ආණ්ඩුවට විරුද්ධව ඒ බලපෑම ගොඩනගනකොට එතුමා ඇතුළු එඩිතර කණ්ඩායමක් අපිත් සමග එක්ක වුණා. නමුත් මම කවදාවත් එතුමාගේ දේශපාලන දර්ශනය, අවංකත්වය, දේශපාලන බුද්ධිය, සටන්කාමිත්වය මම ඒ වෙනුවෙන් ලබා ගන්නවා විනා එතුමා සමග පක්ෂ මාරු කරලත් නැහැ. මම වාමාංශික ව්‍යාපාරී හිටියා. නමුත් චන්ද්‍රිකා මැතිනියගේ සමග අපේ ගැටුමක් ඇදලා බෞද්ධ නිදහස් පෙරමුණ විසිරුව හැරියට පස්සේ අපි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා ඩීබීජේ තුංග මෙතුමා සමග. නමුත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා කියලා මම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිම මොහොතක සම්බන්ධ වුණේ නැහැ. මම සිවිල් ව්‍යාපාරයක් ගොඩනැගුවා. ඒ සිවිල් ව්‍යාපාරය ලංකාවේ දැවැන්තම ව්‍යාපාරයේ බවට අද ජනතා ව්‍යාපාරයේ බවට පත් කරලා ආණ්ඩුවක් පෙරලා මැතිවරණයේදී චතුර දිගින් දිගට මම හිතන් තාත්තා වෙනුවෙන් පෙනී හිටලා තාත්තගේ වේදිකා තුල දැවැන්ත හඬක් නැගුවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවල නෙමෙයි නැග්ගේ. මම වෙනම ඒ වෙලාවෙත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය කියලා අපි තෝර බේරගෙන ඒ මේ අපේක්ෂකයන්ට උදව් කරා. වාසුදේව නානයක්කාර සහෝදරයාට මම එකපේ වරක් වාසුදේව නානයක්කාර සහෝදරයා කොළඹ නගර සභාවට ඉල්ලනකොට මම එක්සත් ජාතික පක්ෂයේ ඉඳිද්දි මම ගිහිල්ලා වාසුදේව නානයක්කාර සහෝදරයාගේ වේදිකාවට නැගලා කිව්වත් කොස්කස් සන්ධියේ මගේ ඉස්සරහා බෝම්බේ ගහනකොට ඔක්කොම දුවලා යනකොට ලේ පෙරාගෙන නැවත මයික් එක අරගෙන ඒ වෙඩි තිබ්බ බෝම්බ ගහපු වේදිකාවේ ඒ කතා කරපු මේ අපිට චේලා නැති ලංකාවේ අපිට ඒ වීරත්වය පෙන්නපු වාසු වෙනුවෙන් ඡන්දයක් දෙන්න කියලා. ඔව් ඔබට පුළුවන් ඔබට පුළුවන් වෙන මාත්‍යල් මහත්මගේ ප්‍රශ්නයක් යොමු කරන්නට. එතකොට මම අහනවා දැන් මම මගේ පියාගේ පවුල් දේශපාලනයට ඉඩ තියන්නේ නැතුව මම වෙන දිස්ත්‍රික් එකෙන් සුවාදීනව එතුමා මොන පැත්තෙන් ඉල්ලුවත් අපි වෙන පුළුල් පෙරමුණක් හදලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න හිටපු පිලිස අපි පවුල් දේශපාලනයට විරුද්ධව මේ රටේ ජවැන්ත බලවේගයක් ගොඩනගලා පවුල් දේශපාලනය පරාජය කරපු බලවේගය. එතකොට දැන් එතුමට අවස්ථාව ලැබිලා තියෙනවා රාජිත සේනාරත්නලගෙන් පස්සේ මේ ඒ ප්‍රදේශවලට ඒ නියෝජනය ලබා දෙන්න. ඔබතුමා මොකද්ද දරණ අදහස? මේ රටේ ආර්ථිකයේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වහල් කඳවුරක් බවට පත් කරගත්ත ඒ පවුල් දේශපාලනය නැවත පරාජයෙන් පසුවත් නැවත ගෙනල්ලා ඒ සහෝදර සමාගම් මතට, පුත්‍ර සමාගම් මතට දීලා මේ රටේ දේශපාලනය වැඩවසන් යුගයට පත් කිරීම ගැන. හරි. විශේෂයෙන්ම මම මේ චතුර කියන කතාවට මම එකඟ වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නෙට බොහොම ලේසි පිළිතුරක් තියෙනවා. මොකද අද වෙනකොට රාජී සේනාරත්න ඇමතුමා, ඊට පස්සේ චතුර සේනාරත්න, මම හිතන්නේ හෙට දවසේ වෙනකොට සුජාතා සේනාරත්න මැතිනියත් දේශපාලනයට එනවා. මම දන්න පැහැදිලිව. මොකද ඒ දේශපාලන මුහුණුවර තමයි දැන් අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපි පැහැදිලිවම දන්නවා ඒ දිස්ත්‍රික්කෙන් චතුර මම හිතන්නේ තරඟ කරා නම්. එනම් එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් රාජිත් සේනාරත්න ඇමතුමා තරඟ කරා නම් අන්ත පරාජයකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා චතුර මේ අවස්ථාවේ වෙනත් දිස්ත්‍රික්ක ජනාධිපතිතුමාම කතා කරලා කිව්වා රාජිත් ශ්‍රී ලංකා එකෙන් ඉල්ලුවත් පළවෙනියා UMP එකෙන් ඉල්ලුවත් පළවෙනියා කිව්වා. මම ඉල්ලුවා නම් අපි සමීක්ෂණ කරලා තිබ්බා ඒ මොන පක්ෂෙන් ඉල්ලුවත් මායි තාත්තයි කළුතරෙන් ඉල්ලුවා නම් පළවෙනියයි දෙවෙනියයි. ඔබට මොකද කියන්නේ? ඒක අපි 17 වෙනිදාට බලමු කවුද දිනන්නේ කියලා. මම හිතන්නේ බලා ගන්න පුළුවන් ලබන 17 වෙනිදා. මොකද ජනතාව මේ වන විට මේ කුපාඩි දේශපාලනයට තිත තියන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි පියල් ඔබ අභියෝගයක් කළා තිබුණා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට මෙතුමා අභියෝග කරන වෙලාවේ
රාජින් සේනරත්න අමාත්‍යවරයා හෝ චතුර සේනරත්න මහත්මයා හෝ ඔහුගේ මෑණියන් හෝ ඕනෑම කෙනෙක් ඇවිල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එක්ක තරඟ කරලා කලතුරෙන් දිනලා පෙන්නන්න කියලා. පැහැදිලිව මේ අභියෝගය අදටත් මං මේ දැනුත් මං මේ අභියෝගය මේ විදිහටම ඉදිරිපත් කළා. නෑ ඉතින් අපිට පවුල් දෙ අපි මම කලුතර දිස්ත්‍රික්කෙන් ඉල්ලන්නේ නෑ කියලා 2006 සිට කිව්වා. ඒ කියනකොට ඔය වගේම පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාවේ කිව්වා ඔය බොරු කරන්න කියලා. ඒක මම ඔප්පු කරලා අපි ප්‍රතිපත්තියක් මත අපි මේ අභියෝගේ බාර අරන් තියනවා. අනිත් එක මේට වැඩිය උඟාක් බුද්ධිමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි ගැන දන්නේ ඉඳ තමයි ජාතික ලයිස්තුවට මාවපත් කරේ. මම මේ ජාතික ලයිස්තුව දාලා තමයි ඇවිල්ලා තරඟ බිමට ආවේ. එමෙය කළා. හැබැයි මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මෙතුමා සිරිකොතට ආවා කියලා නොමිනේෂන් ඉල්ලලා. හරි. බොහොම ස්තුතියි. අපි සිරිකොතට ආපු කතාව මම හිතන්නේ රාජ්‍ය සේනාරත් නැමැතිතුමත් ප්‍රකාශයක් කරලා තිබුණා. මම පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන් නම් සිරිකොතට ගිහිල්ලා තිනවන මං අදම මේ අපේක්ෂකත්වයෙන් අයින් වෙනවා මං මේ අභියෝගය පැහැදිලිවම දෙනවා මං දන්නේ මට රවි කරුණානායක මහත්මයාගේ පැහැදිලිව කියනවා රවි කරුණානායක මහත්මයාත් එක්ක තියා කාත් එක්ක මම සාකච්ඡා කරලා මට ඉමිටියාස් බාගිර් මහත්තයා කියන්නේ බොහොම වැදගත් දේශපාලඥෙක් කලුතර දිස්ත්‍රික්කයේ මේ රටේ වැදගත්ම දේශපාලඥෙක් මට ඔහු ආරාධනා කරා ඊළඟට අජිත් පී පෙරේරා ආරාධනා කරා නමුත් මම පැහැදිලිව කිව්වේ මාව මෙතනට ගෙනාවේ ජනතාව ඒ ජනතාවගේ තීන්දුවක් පිට මම දේශපාලන පක්ෂ වෙනස් කරන මිසක් මොන හේතු නිසාවක්වත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා නැහැ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ දේශපාලන චරිත උරගා බලන කතරගම දේශපාලන සංවාදය සමග. අද අප සමග සිටින්නේ කලුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින පියල් නිශාන්ත මහත්මාත්, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින චතුර සේනාරත්න මහත්මාත්. චතුර, ඇත්තටම දැන් ඔබ සමහර කරන ප්‍රකාශ ඔබ ඇත්තම ඔබ ප්‍රාදේශීය සභාවකවත් ජයග්‍රහණය කරපු දේශපාලඥයෙක් නෙවෙයි. ඔබව කරලියට පැමිණෙන්නේ ඔබ දකින්නේ මේ පසුගිය කාල සීමාවේදී. ඔබ සඳහන් කරන ඔබ යටි බිම් ගත දේශපාලනයක නිරත වුණා දිගු කාලයක් තිස්සේ කියලා. හැබැයි ඔබගේ මේ දේශපාලන මේ වියක් කරෙහි ඔබ මේ මිනිට දක්වන මේ ආවේගශීලී බව පිළිබඳව එතරම් සතුටක් නැහැ සමාජයේ අපි දන්න ආකාරයට. මේම ඒ ආවේගශීලීත්වයක් නෙමෙයි. අපි ඉගෙනගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි මේ රටේ බලය තියාගෙන ඒ බලය අනිසි ලෙස පාවිච්චි කරනවා නම් ප්‍රචණ්ඩත්වයේ රාජ්‍ය බලය රාජ්‍ය දේපල පාවිච්චි කරනවා නම් ඒක තමයි පාදඩකම. නමුත් බලය නැතුව මේ රටේ බලයට එරෙහිව සටන් කරනවා නම් ඒක තමයි සටන්කාමීත්වය. ඒ සටන්කාමීත්වය තමයි අපේ ජීවිතේ පුරාවට අපි හැදෑරුවේ. ඒ අපි ජේගුරගේ ගරිල්ලා වාදය පිළිබඳව ඒ පොත් 24 කියවලා ඒ ලෙනින්ගේ සියලු වෙලුම් කියවලා මේ අපි මං හිතන්නේ අපේ පරපුරේ අවසාන වශයෙන් වාමාංශික දේශපාලනය සමග පන්නරේ ලැබපු පිරිසක්. ඒක එතනින් එයාට වමේ අලුත් වම ගැනත් කියවලා මේ නූතනවාදී එක්සත් ජාතික පක්ෂයට ඔබට චෝදනා කරනවා. ඇත්තරම මේ ඔබට එළවුණු චෝදනාවක් තමයි විකිලීක්ස් වෙබ් බඩවියේ පවා ඔබගේ නම සඳහන් වුණා කියලා මේ අරාබි වසන්තය වැනි ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත කිරීමට ඔබව පුහුණු කරා කියලා. කිසිම පුහුණුවක් කරලා නැ කවදාවත් ඒවට අපි යට වෙන්නෙත් නැ. මේ රටේ මාතෘභූමිය වෙනුවෙන් මේ රටේ පළවෙනි රණවිරු ප්‍රතිමාව හැදුවේ ආනන්දේ. අපි ඒ වගේම තමයි ආනන්දෙන් බී කරරපු ඒ සරත් ෆොන්සේක මැතිතුමාගෙන් අහන්න පුළුවන් මේ රටේ ඒ උන්ට කොච්චර ශක්තියක් අපි ලබලා දුන්නද කියලා. ඒකින්ද අනිත් ජනාධිපතිවරුන්ගේ පුතු ක්‍රිස් කතෝලික ක්‍රිස්තියානි පාසල් වලට යනකොට සිංහල බෞද්ධ පාසලට කොළඹ 7 බාන්ස් ප්ලේස් එකේ ඉපදිලා රෝයල් එකේ එහාවත් ඉපදුන මම කොළඹ මරදානේ ආනන්දයට ගියේ බෞද්ධකම වෙනුවෙන්. ඒකින්ද අපේ බෞද්ධකමත් එක්ක කාටවත් කතා කරන්නත් බෑ. රට වෙනුවෙන් තියෙන ආදරය ගැන කතා කරන්නත් බෑ. අපි මේ රට දාලා ගියේ නෑ. අපිට ලක්ෂ ගණන් පඩිවලට පිට රට ඕන තරම් රැකියා ලැබිලා තියෙනවා. ඒ සියල්ල අතෑරලා අපි මේ රටේ ඉන්නේ. ඔබ ලක්ෂ ගණන් වල සපත්තු භාවිතා කරනවා, ලක්ෂ ගණන් වල පෑන් භාවිතා කරනවා කියලා චෝදනාවක් තිබුණා. පසුගිය කාලේ ඔබට චීනෙන් ලැබුණ දේ ආකාරයේ ලක්ෂ ගණන් වටිනා තෑගි. චීනයේ එවුන්ට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ මට ඕවා ගෙනල්ලා දෙන්න. මම මොනවා කරා? මම රජයේ කිසිම සම්බන්ධයක් නැහැ. මම සිවිල් ව්‍යාපාරයක නායකයෙක්. මාත් එක්ක නායකයෝ මේ රටේ තියෙන ගැටුමක්. අපි ඔවුන්ගෙන් මේ රටේ විශ්ව සංශෝධනය කරගන්න, 19 සංශෝධනය කරගන්න මතවාදීව ගැටෙනවා. ඒ දෙන තනතුරක්වත් අපි මේවා කරන්නේ නැහැ. අපි අනිත් එක සපත්තුවක් ගන්නවා නම් ඒ සපත්තුව දාන්න එපැයි. සපත්තුවක් ගෙනල්ලා ගෙදර රාමු කරලා තියන්න බෑනේ. ඉතින් කොහේ මොනවා කරේ? මොකටද?
කරලා. ඒව නෙමෙයි මම කියනවා. මම මේ රටේ පන්සිල් පද පහ රකින්න මිනිහෙක්. මොන දේශපාලනේ තිබ්බත් මම එක පන්සිල් පද පහේ එක පදයක් කැඩුවා කියලා ඔප්පු කරනවා. ඒ ඇවිල්ලා මූණට කවුරු හරි එක්කෙනෙක් කියනවා නම් බය නැතුව එදාට දේශපාලනේ නෙමෙයි ජීවිතයක් තොර කරගන්නවා මම. බොමෙසුදී පියල් මහත්මයා දැන් ඔබ ඇත්තරම ඔබගේ ලයිස්තුවේ සිටින පරණ මුහුණුම මේවා ගොඩක් මේ ලයිස්තුව වල ඉන්න බොහෝ අයට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අය බවටත් චෝදනා එල්ල වෙනවා. ඔබ සතුටුයිද මේ ඔබගේ සඳහන ලයිස්තුවේ සිටින සෙසු සමාජිකයන් පිළිබඳව? බොහෝ දුරට මම සතුටු වෙනවා ඒ ලයිස්තුව පිළිබඳ. ඒ වගේම අපේ චතුර කියපු කතාවක් තියෙනවා. මොකද චතුර නම් මම හිතන්නේ කොළඹ පාසල් වලින් ඉගෙන ගත්තට මම කළුවා මෝදර මගේ ගමේ පාසලෙන් ඉගෙනගෙන අලුජ්ජ විද්‍යාලයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා මේ ජාත්‍යන්තරයේ දේවල් වලට වඩා විශේෂයෙන්ම පල්ලා බිම්මට්ටමේ ඉන්න අපේ අහිංසක පාක්ෂික ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන තමයි මේ දේශපාලනය කරන්න වෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට ගමනක් යන්න පුළුවන් වෙන්නේ. අපිට විතරක් නෙමෙයි මේ රට දියුණු කරගන්නත් පුළුවන් වෙන්නේ ඒ මට්ටමේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම කියනවා මේ ලයිස්තුව තුල ඉන්න පිරිස ගත්තත් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ලයිස්තුවට වඩා ඉතාමත්ම හොඳ පැහැදිලි සුපිරිදු කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම. හැබැයි එළවෙන චෝදනා තමයි ඔබලාගේ ලයිස්තුවල පරණ මුහුණුම. ඒ කියන්නේ මේ අලුත් ඒ වගේම ජනප්‍රිය යම් කිසි වැඩක් කරන්න පුළුවන් අයට වඩා මේ පරණ මයම මේව බදාගෙන මේව ග්‍රහණය කරගෙන ඉන්නවා කියන චෝදනාව. ඉතින් ඒක මේ අපේ ලයිස්තු විතරක් නෙමෙයි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂෙත් එවැනි තත්ත්වයක් තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අලුත් මූණු එන්නේ වෙන මොනවා නිසාවක්වත් හේතුවක් නිසා නෙවෙයි. මොකද එක්සත් ජාතික පක්ෂයේ ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ මන්ත්‍රීවරු දෙන්නයි. ඉතින් අනිත් ඒවා අලුතෙන්ම දාන්න වෙනවා. ඒ නිසා තමයි අද එහෙම වෙලා තියෙන්නේ. අපේ ලයිස්තුව ගත්තොත් අපි 7 දෙනෙක් ගියවර පාර්ලිමේන්තුවට ඉල්ලුවා. ඒ වගේම මේ පාර නිර්මල කොතලාවල ඇමතිතුමා ඡන්ද ඉල්ලන්නේ. ඔබ පන්සිල් පද පහ රකින්න කෙනෙක්ද? නෑ මට එහෙම පන්සිල් පද පහ රකින්නෝ කියලා කියන්න බෑ. හැබැයි මම පන්සලෙන් දහම් පාසලෙන් අධ්‍යාපනය ලැබලා අද වෙනකොටත් බොහොම වැදගත් විදියට ওই පන්සිල් පද හරියටම ආරක්ෂා නොකරට මම ඒ භූමිය තුල විශේෂයෙන්ම මේ රට තුල ජීවත් වෙන කෙනෙක්. අපි දැක්කා මේ Facebook web අඩවි ඔබගේ මේ රාජිත සේනාරත්න ඇමතිතුමා ඔබගේ නායකයා ලෙස ඔබ ඡායාරූපයක් පවා පළ කරලා තිබුණ එක්තරා කාලයක. ඇත්තටම එතුමා බේරුවල ආසනයේ සංවිධායක වුණාට පස්සේ පැහැදිලි ලෙසම අපේ නායකයානේ. ඉතින් ඒ නිසා අපි එතුමත් එක්ක කාලයක් අපි සම්බන්ධ වෙලා වැඩ කරා. ඉතින් පසු කාලීන සිදුවෙච්ච යම් යම් සිදුවීම් එක දේශපාලන වශයෙන් පෞද්ගලික වශයෙන් නෙවෙයි ගරු ඇමතිතුමත් එක්ක මම අමනාපෙන්නේ දේශපාලන වශයෙන් මගෝ මගේ මතයට සහ එතුමාගේ මතයට නොගැලපීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ජනතාවගේ ලොකු විරෝධතාවයක් තියෙනවා ගරු ඇමතිතුමාගේ සමහර දේවල්. මොකද අපේ සංචාර කර්මාන්තයේ ධීවර කර්මාන්තයේ තියෙන අවසාන මිනිතු තප්පර කිහිපයක් යන්නේ ඔබට පුළුවන් අවසාන වශයෙන් ජනතාවට යමක් කියන්නට බොහොම තප්පර කිහිපයකින්. ඔව් මට කියන්න තියෙන්නේ මගේ ආදරණීය කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රමුඛ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මම පාර්ලිමේන්තුවට මෙවර තරඟ කරන්නේ විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන්. මොකද අදටත් කිසිම මුදල් චෝදනාවක් එහෙම නැත්නම් වෙනත් චෝදනාවක් නැති දේශපාලන චරිතයක් හැටියටයි මාව ජනතාව දන්නේ. ඒ නිසා ඔබ මා කෙරේ තබපු විශ්වාසය හෙට දවසෙත් මම අනිවාර්යයෙන්ම මේ විදිහටම ආරක්ෂා කරන වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරටු කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අද පාක්ෂිකයන්ට කුඩම්මගේ සැලකිලි ලැබිලා තියෙන සමහර නායකින්ගෙන් ඒ නායකයෝ අද මේ වන විට අපේ පක්ෂය තුල ඔබටත් අවස්ථාව ලබා දෙනවා ඔබගේ ජනතාවට යමක් කියන්නට. ඔව් ඇත්තටම අපි ඇවිල්ලා තියෙන්නේ මේ රටේ මනාපෙක්කව් කරන්න නෙමෙයි, මේ රටේ ක්‍රමය වෙනස් කරන්න. ඒ ක්‍රමය වෙනස් කරන්න මේ රටේ එලිපිට අපි ඒ සටන කරනවා. ඒ කරනවා වගේම මේ රටේ අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නැතුව මේ රටේ ජනතාවත් සමග රට වෙනස් කරන්න පුළුවන් මතවාදයෙන් දේශපාලනය ආරම්භ කරපු අය. ඒ ආරම්භ කරපු අපිට ප්‍රාදේශ සභා පළාත් සභා ඒ බලතල ඕනේ නැහැ. ඒවා නැතුව අපි මේ රටේ තීටපු ලොකුම ජන ඒකාධිපති පාලකයව දන ගැස්සුවා. ඒක නැවතත් ඒ පරාජය අත් කරලා දෙනවා. ඒ අත් කරලා දෙන්න තමුන්නාන්සලා සියලු ජනතාව මේ ලංකා පුරා එදා පෙළ ගැහුණා වගේම පෙළ ගැහෙන්න මේ රටේ පංචවිධ ආර්ථික සැලැස්මක් එක්ක මේ රටේ ආර්ථික සංවර්ධනයෙන් දසලක්ෂයක් ආවරණයක් අනාගතේ ගොඩනගන්න. බොහොම ස්තුතියි. අපි ඔබතුමාට සුභ වතනවා. ඒ වගේම චතුර ඔබටත් අපි සුභ වතනවා. අපි සාකච්ඡා සභාවේ
සමුගන්නවා අපි මෙවැනිම කතිරය සංවාදයකින් යළිත් හමුවෙමු.